Hello, kohomada walata ana din godak halakin kiyanne godak dawasakin tamai hambune. Itin mam me vlog ekak walata geinnamai kiyala innawa kiyala post ekak damma. Mokada godak aya paadan karanna yanna kammali kame ekenne phone ekak bala bala ehema distract wevi godak kaalaya naasti karanna e students la ehema wedi. ඉතින් එයාලට තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මමත් ඒ වගේ තමයි. එහෙම නෑ කියන්න බෑනේ අපි හැමෝම මිනිස්සු. ඉතින් ඒ නිසා මම හිතුවා ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් අයින් කරලා අලුතෙන්ම දේවල් පටන් ගන්න. අලුතෙන්ම අපේ පාඩම් වැඩ පටන් ගන්න කොහොමද කියලා. කියන්නේ මම කොහොමද එහෙම ඩිස්ට්‍රැක්ට් වුණාම පාඩම් වැඩ පටන් ගන්න කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම මේ කැම්පස් එකේ ඉඳගෙන කල්පනා කරන ගමන් තමයි ඔයාලට වීඩියෝ එක හදන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මම මේ ඉස්සෙල්ලම කරන්න කියලා ඔයාලට කියන්නේ ඔයාලා ඉස්සෙල්ල දෙයක් හිතාගන්න. ඔයාලා මේ පාඩම් වැඩ කරන්නේ. තව ඔයාලගේ අරමුණු මොනවාද? ඔයාලට තියෙන එක්සෑම්ස් මොනවාද ඉස්සරහට? ඉතින් ඒව ගැන චුට්ටක් නිදහසේ ඉඳලා ඉස්සෙල්ල කල්පනා කරන්න. ඊපස්සේ චූටි පොතක් අරගෙන ඔයාලගේ නෝට්බුක් එකක් හරි ඩයරි එකක් හරි අරගෙන ඔයාලා ඒව ලියන්න. ඔයාලගේ අරමුණු මොනවාද? ඊට පස්සේ ඔයාලා ඇයි මේ පාඩම් කරන්නේ? ඔයාලගේ අන්තිම ගෝල් එක මොකද්ද? අන්න ඒ වගේ දේවල්. ඉතින් එක්සෑම්ස් මොනවද ඔයාලට තියෙන්නේ? ඉතින් ඒ වගේ දේවල් ලියාගෙන ඉතින් හිත එක තැනකට ගන්න එක ඉස්සල්ලාම කරන්න ඕනේ. ඉතින් මමත් ඒ වගේ ඩිස්ට්‍රැක්ට් වුණාම ඉස්සල්ලාම කරන්නේ මගේ හිත එක තැනකට ගන්න, මගේ ගෝල්ස්, මට තියෙන වැඩ ඔක්කොම මම ප්ලෑන් කරගන්නවා නෝට්බුක් එක අරගෙන. කියන්නේ ප්‍රධාන පාඩම් වැඩ කරන කලින් අපි ඉස්සල් ඒකට හිත යොමු කරගෙන ඉන්නපැ. ඉතින් ඉස්සල්ලාම ඒක කරගන්න මම ඔන්න ওই ටිප් එක පාවිච්චි කරනවා. ඉතින් ඊළඟට කරන්නේ තනිකරම මගේ රූටින් එක ඉස්සල්ලාම පටන් ගන්න එක, ඩේ රූටින් එක. ඒ කියන්නේ අපි හොඳ වොෂ් එකක් දාලා මොන හරි තේ එකක් හරි බිස්කට් හරි නැත්නම් අපේ ප්‍රධාන මීල් එක හරි අරගෙන නැත අපි ආස කරන දෙයක් කාලා වැඩ පටන් ගන්න එක තමයි ඊට පස්සේ මම කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ මම කොහොමද ඩිස්ට්‍රැක්ට් වුණ දවසට කොහොමද මම වැඩ පටන් ගන්න කියලා. ඉතින් මේ වෙනකම් මාත් එක්ක ඉඳපු මගේ යාළුව හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කළා, මම වීඩියෝස් දෙන ගොඩක් පරක්කු වෙනවා. ඉතින් එහෙම හිටියේ යාළුවන්ට ගොඩාක් ස්තුතියි මාත් එක්ක ඉන්නවට, මා විශ්වාස කරලා ඉන්නවට. ඉතින් ඉස්සරහට මාත් එක්කම ඉන්න කියලා ඔයාලට ඉල්ලනවා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම ඊළඟට ගේනින්න වීඩියෝ එක මගේ ස්කින් කෙයාර් රුටින් එක. ඉතින් ඒක මම මේකෙන් පස්සේ ගේන්නම්. මොකද මේක තමයි ගොඩාක්ම වැදගත් වීඩියෝ එකක් විදිහට මට හිතෙන්නේ. ඉතින් ඔන්න ඔය කිව්වා වගේ අපේ මූඩ් එක රිෆ්‍රෙෂ් කරගන්න ඕන ඉස්සෙල්ලා පාඩම් කරන්න කලින්. ඉතින් මම පෙන්නන්න කොහොමද මම පාඩම් වලට ඩිස්ට්‍රැක්ට් වුණාම ආයෙමත් මුලින් ඉඳන් වැඩ පටන් ගන්න කියලා. ඉතින් ඔන්න මම බෝඩි මේ යාළුවත් එක්ක මගේ ප්ලෑන් එක හදලා ඉවර වෙලා අපි ආව එළියට චුට්ටක් නිදහසේ ඉන්න කියලා බෝඩිමට යන්න කලින්. ඉතින් බෝඩිමට ගියන් පස්සේ තමයි ඊළඟ මගේ පාඩම් වැඩ ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විතර අපේ කැම්පස් එක තියෙනවා. මම ඔයාලට කැම්පස් එකෙත් බ්ලොග් එකක් ගේන්නම්. ඔයාලට කැම්පස් එකේ ඔක්කොම පෙන්වන්න. ඉතින් ඔන්න මේ විදිහට අපි ඉඳලා ටිකක් වෙලා පැයක් විතර ඔළුව රිෆ්‍රෙෂ් කරගෙන අපි ආයෙමත් බෝඩිමට යන්න පටන් ගත්තා. ඉතින් ඔන්න මම බෝඩිමට ඇවිල්ලා මගේ රූටින් එක පටන් ගත්තා. මම ඉස්සෙල්ලම පාවිච්චි කරන මගේ ක්ලෙන්සර් එක. ඊට පස්සේ ඉන්නක මම ඔයාලට පෙන්නන්න මේ අපේ බාත්රූම් එක. ඉතින් මගේ සාමාන්‍ය රූටින් එක මම පටන් ගත්තා. ඉස්සෙල්ලා මෙන්න මේ විදිහට මගේ බොඩි වොෂ් එකෙන් මම ඇඟ හොඳට සෝදගෙන ඊට පස්සේ මම ක්ලීන්සර් කරනවා. ඔයාලා දන්නවා මම උදේ හවස ක්ලීන්සර් කරනවා අනිවාර්යෙන්. ක්ලීන්සර් කරන් පස්සේ අනිවාර්යෙන් මගේ ෆේස් වොෂ් එක මම පාවිච්චි කරනවා.
ඉතිං ඔයාලත් ඒකට පුරුදු වෙන මං ඔයාලට ස්කින් කෙයාර් රුටින් එක වෙනම ගේන්නම්. ක්ලින්ස් කරලා ෆේස් වොෂ් එකෙන් සෝදලා මම ස්ක්‍රබ් එක පාවිච්චි කරනවා. ස්ක්‍රබ් එක පාවිච්චි කරලා මම ඊළඟට මගේ ටෝන එක ඊට පස්සේ මොයිස්චරයිසර්ස් එහෙම පාවිච්චි කරනවා. මම ඔක්කොම මේක පෙන්නන්නේ නැහැ. මම ඔයාලට මේකෙන් අදහස් කරන්නේ ඔයාලා ඉස්සෙල්ලම ඩේ කෙයාර් රුට් කියන්නේ ඩේ රුටින් එක පටන් ගන්න. මොකද අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න අපිට එන්වයරන්මන්ට් එකත් බලපානවනේ. ඉතින් ඔළුවත් නිදහස් වෙන්න ඕනේ ඔයාලගේ. කියන්නේ තනිකර අපි ඔෂ් එකක් දාගත්තම තනිකර අපි රීෆ්‍රෙෂ් වෙනවනේ. ඉතින් එහෙම ඔළුව රීෆ්‍රෙෂ් කරගෙන ඉතින් ඔයාලගේ ආසකෑමක් කාලා ඊළඟට ඔයාලගේ වැඩපටන් ගන්න හරිම ලේසි. ඉතින් ඔන්න මම මේ විදිහට ෂවර් එකක් අරගෙන ඊළඟට ඔන්න තේ එකක් හදාගන්න තමයි ආවේ. අපි තුන්දෙනාම තේ බොන නිසා තුන්දෙනාටම හරියන්න තේ හදාගන්න හිතුවා. ඔගොල්ලෝ බොන ඕනම ජාතියක් කෝපි හරි කිරි හරි ප්ලේටි හරි ජූස් එකක් හරි කමක් නැහැ. ඔගොල්ලෝ කැමති බීම වර්ගයක් ගන්න. ඔයාලා ඉන්න මූඩ් එක අනුව ඒ බීම වර්ගයේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සීතල දවසක් නම් කොෆි තේ වගේ රසනේ දෙයක් නැත්නම් රසනේ කාලයක් නම් කූල් දෙයක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම බිස්කට් එකකුත් අරගෙන මේසෙට ඇවිල්ලා ඒක බොන ගමන් තේකත් බොන ගමන් බිස්කට් එකත් කාලා මම වැඩ පටන් ගන්නවා කියලා හිතුවා. ඉතින් මේ වෙනකොට ඔයාලට ආස කෑමක් බීමක් තෝරගෙන ඉතින් කාලා ටිකක් ඔළුවට නිදහස් වෙලාවක් දීලා ඊට පස්සේ ඔයාලට පුළුවන් වැඩ පටන් ගන්න. ඉතින් ඒ වැඩ පටන් ගන්න ගමන් මම ඔයාලට දෙයක් කියන්න හිතුවා. ඉතින් ඔයාලා ඉන්නවට අසරණ සතෙක් හරි එහෙම ඉන්නවනම් ඔයාලා පුළුවන් තරමෙන් පොඩි කෑමක් හරි දෙන්න බලන්න. ඉතින් ඒක අපේ හිතටත් හොඳයි. යන්නේ ඔයාලා ලොකු පිනක් කරගන්නවා. කන්න නැතුව ඕන තරම් සත්තු ඉන්නවා පාරවල් වල. මිනිස්සු ගහනවා. ඔයාලා ගෙවල් වල යවුනත් සත්තුන්ට හිරිහැර කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒක නවත්තන්න. ඉතින් ඒක ඔයාලගේ පර්සනැලිටි එකේ හොඳ ලක්ෂණයක් කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් ඒ වගේ සත්වන්ටත් උදව් කරන ගමන් ඔයාලගේ ඔළුව මයින්ඩ් සෙට් එක ලස්සන කරගන්න. ඇත්තටම පාරේ ඉන්න සත්වන්ට ගහනවා කියන්නේ තමගේ ගෙදර ඉන්න සතුන්ට ගහනවා කියන්නේ වැරද්දකට ඇරෙන්න. ඒක ඇත්තටම ලොකු පවක්. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් ඒකත් මතක් කරන ගමන් ඔන්න මම තාමත් ඒක බොන එක තමයි කරන්නේ. ඉතින් මේ වගේ ඔයාලා ටයිම් එක අරගෙන ටිකක් රිලැක්ස් එකේ ඔයාලගේ වැඩේ කරගන්න. ඉතින් මම මේ ටික ටක්ටක් ගාලා යවලා ඊළඟට මම පාඩම් පටන් ගන්න විදිය පෙන්වන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඊළඟට වැඩ පටන් ගන්න. ඊළඟට මම වැඩ පටන් ගත්තා මම රෙකෝඩ් කරේ නැහැ ඇත්තටම. මොකද මට නිදහසේ වැඩ කරගන්න ඕන ඕනා. මට ෆෝන් එක පැත්තකට දාලා තමයි කරන්න ඕනේ. ඉතින් ඔයාලත් ෆෝන් පැත්තකට දාලා ඔයාලගේ මේ විදිහට එපා වුණාම වැඩ පටන් ගන්න කියලා ඉතින් ඔයාලට කියනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට හම්බ වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.